අයිබෝන් කියලා පිළිගන්නා මගේ යාළුවා හැමෝම අනිත් මම ඔයාලට මෙන් අරගෙන ආවේ පැච් වර්ක් කලාව පිළිබඳව. මෙතෙන්දි මම ඔයාලට අරගෙන එන්නේ පැච් වර්ක් වලින් මොනවද කරන්න පුළුවන් නිර්මාණ කියන එක. පැච් වර්ක් කළ ආරම්භය සහ ඒ පිළිබඳව සියලුම විස්තර මම ඉදිරි වීඩියෝ එකදී ඔයාලට අනිවාර්යයෙන්ම අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන එන්නේ පැච් වර්ක් භාවිතා කරලා කරන්න පුළුවන් ලස්සන නිර්මාණ. පැච් වර්ක් කියන්නේ සුන්දර කලාවක්නේ. රෙදි කොටස් විවිධ හැඩතල සහ විවිධ වර්ණ සංකලනයන්ගෙන් යුක්තව කරන සුන්දර කලාවක් තමයි මේ පැච් වර්ක් කලාව කියලා කියන්නේ. ඉතින් මේ පැච් වර්ක් කලාව භාවිතයෙන් කරන්න පුළුවන් විවිධ නිර්මාණ පිළිබඳව අපි අද බලමු. එහෙනම් එකතු වෙන්න වීඩියෝ එකත් එක්ක මේ ධෝනිවෙත් හෝම් YouTube channel එක. ඔයාලා ඉතින් මගේ channel එක තාම subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. ඒ වගේම ඔය ළඟ තියෙන bell icon එක click කරාම ඔයාලට මම video එකක් දාපු ගමන්ම ඒක ඔයාලා ළඟට ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් අපි බලමු මොනවද මේ patch work කලාවෙන් කරන්න පුළුවන් නිර්මාණ කියලා. ඉතින් මේ සුන්දර patch work කලාව භාවිතයෙන් අපිට විවිධ හැඩතල සහ වර්ණ රටාවන්ගෙන් යුතු cushion cover නිර්මාණය කරගත හැකි. ඒ වගේම කොට්ට සහ ඇඳ ඇතිරි වගේ නිර්මාණ උනත් අපිට මේ පැච් වර්ක් කලාව මගින් කරගන්න පුළුවන්. තවත් අපිට මේ පැච් වර්ක් කලාව මගින් බ්ලැන්කට්, පැනල්, පාපිසි, කාපට් මේ වගේ නිර්මාණ උනත් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මුළුතැන්ගේ සහ කෑම කාමරය සඳහා අවශ්‍ය වන ටේබල් මැට් අපිට නිර්මාණය කරගන්න පුළුවන්. විවිධ ප්‍රමාණයන්ගේ විවිධ හැඩතල භාවිතා කරලා ලස්සනම ලස්සන ටේබල් මැට් අපිට නිර්මාණය කරගන්න පුළුවන් මේ පැච් වර්ක් කලාව හරහා. ඒ වගේම ඒප්‍රන් අත්විස්නා වගේම දේවල් උනත් අපිට මේ හරහා නිර්මාණය කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ගෑන් ළමයි ගොඩක් දුරට කැමති ලස්සන හෑන්ඩ් බෑග් වලට. ඉතින් ඒ වගේ ලස්සන හෑන්ඩ් බෑග් ඩිසයින් උනත් මෙම් පැච් වර්ක් කලාව හරහා අපිට කරගන්න පුළුවන්. හෑන්ඩ් බෑග් විතරක් නෙමෙයි සයිඩ් බෑග් වර්ග, ස්කූල් බෑග් වර්ග, වොලට්, ඒ වගේම පෙන්සිල් කේස් මේ වගේ තවත් ලස්සන නිර්මාණ අපිට කරගන්න පුළුවන් මේ පැච් වර්ක් කලාවෙන්. ඒ වගේම තමයි ඔයාලා දන්නවා හැට්, ඒ වගේම කැප්. මේ හැට් කැප් කියන වර්ග දෙක උනත් අපිට පැච් වර්ක් කලාවෙන් හරිම ලස්සනට කරගන්න පුළුවන්. ඒ වගේම තවත් පුළුවන් අපිට ඇඳුම් ඩිසයින් කරගන්න. මේ පැච් වර්ක් වලින් ගොඩක් ඇඳුම් වර්ග නිර්මාණය කරනවා. පුංචි බබාලගේ ඇඳුම්, මේ වගේම ගවුම්, සාරි ජැකට්, ඒ වගේ ගොඩක් නිර්මාණ මේ පැච් වර්ක් කලාව හරහා කරගන්න පුළුවන්. ඉතින් තවත් විසිතුරු නිර්මාණ ගොඩාක් කරගන්න පුළුවන්. ඔයාලා දන්නා ටොයිස් වර්ග, ඒ කියන්නේ ටෙඩි බෙයාස්ලා, සුරතල් සත්තු නිර්මාණය කරනවා. මෙන්න මේ දේවලුත් මේ හරහා කරගන්න පුළුවන්. ඒ වගේම බිත්ති සැරසිලි, ගොඩක් දුරට ගෙවල් වල බිත්ති සැරසිලි මේ පැච් වර්ක් භාවිතා කරලා තියෙනවා. ඉතින් හරිම ලස්සනයි. නිර්මාණාත්මක අදහස් තියෙන අයට පුළුවන් පැච් වර්ක් කරහා විවිධ වර්ගයේ බිත්ති සැරසිලි නිර්මාණය කරගන්න. ඉතින් මේ වගේ පැච් වර්ක් රටාව භාවිතයෙන් කරන්න පුළුවන් නිර්මාණ රාශියක් තියෙනවා. ඉතින් මම හිතනවා ඔයාලට මෙතනින් ලොකු අවබෝධයක් ලැබෙන්න ඇති මොනවද පැච් වර්ක් වලින් කරන්න පුළුවන් නිර්මාණ කියලා. ඉතින් මේ පැච් වර්ක් කලාව පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් වීඩියෝ එකක් මම අනිවාර්යයෙන්ම ඔයාලට අරගෙන එන්නම්. එතකම් පැච් වර්ක් වලින් කරන්න පුළුවන් නිර්මාණ පිළිබඳව ඔයාලා දැනුවත් වෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටියට ඔයාලට ගොඩාක් ස්තුතියි. එහෙනම් අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. සුබ දවසක් ඔයාලා හැමෝටම.